අයිබෝන්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වර්ෂයේදී ඉතිරි වෙලා තියෙන ජාත්‍යන්තර තරඟ මොනවාද කියන එක තමයි මේ ලයිව් රෙකෝඩින් එකේ මම ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් IPL තරඟ වාරයේ යන්නේ දැන් IPL සීසන් එක. එතකොට මේ අප්‍රේල් මාසයේ, මැයි මාසයේ මේ මාස දෙකේම ජාත්‍යන්තර තරඟ වැඩි පැවැත්වෙන්නේ නැහැ. ලෝක ක්‍රිකට් කාලසටහනේ ඒක ඇත්තටම අපි දන්නවා. ඉතින් IPL තරඟාවලිය තියෙනකොට අර ප්‍රබල ක්‍රීඩකයෝ ඔක්කොම ඉන්නේ ඕකාස්සේ. එතකොට අපේ ක්‍රීඩකයෝත් කීප දෙනෙක් දැන් ඉන්නවා. ඉතින් වනිදු හසරංග සම්බන්ධයෙන් නම් මේ ලයිව් රෙකෝඩින් එක කරන දවස වෙනකොට නිල ප්‍රකාශයක් තවමත් නැහැ. ඔහු ඉවත් වුණාද, ඉවත් වුණා නම් ඔහුට කවුද ආදේශකේ, ඒ වගේ තොරතුරු. නමුත් වනිදු හසරංගගේ වම් පාදේ නැත්නම් විලුඹේ යම් කිසි ආබාධයකට පන්දුවක් වැදිලා එතන පොඩි අවුලක් තියෙනවා කියලා මම්ම තොරතුරු වාර්තා කරා. තියෙන තොරතුරුත් එක්ක එතකොට ඔහු මේ වෙනත් රටකට ගිහිල්ලා ඒකට ප්‍රතිකාර ගන්න සූදානමක් තියෙනවා. ඒ නිසා IPL ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි වාර්තා වන්නේ. එතකොට මයිස් තීක්ෂණ, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීරත් එහි ඉන්නේ, නුවන් තුෂාර මේ හතර දෙනා තමයි ඉන්නේ. එතකොට ඔවුන් හතර දෙනා තමයි මේ සීසන් එකේ ඉන්නවා ඇති කියලා අපිට විශ්වාස කරන්නට පුළුවන්. ඉතින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගී වෙන අපිට නිකන් ජාත්‍යන්තර මට්ටමේ තරඟ විදිහට ওই IPL සීසන් එක තමයි කතා කරන්න තියෙන්නේ. අප්‍රේල් මාසෙත්, මැයි මාසෙත්, තිමයි මාසෙත් ලෝක කුසලානයට යනකම්ම අපිට ওই තරඟාවලිය තමයි බලන්නට තියෙන්නේ. මැයි 26 විතර වෙනකන්, මැයි 25 වෙනිදා වෙන විට ලෝක කුසලානයට කණ්ඩායම් නම් කරන්නට ඕනි. එතකොට ඊළඟ ලොකුම තරංගාබලිය තමයි ශ්‍රී ලංකාවට තියෙන ජූනි මාසයේ පළවෙනි සතියේ ආරම්භ වෙන ලෝක කුසලාන 20x20 ක්‍රිකට් තරංගාවලිය. එතකොට ඒක මාසයක්ම පැවැත්වෙනවා. ජූනි මාසයේ අපිට සම්පූර්ණයෙන්ම ලෝක කුසලානයත් එක්ක තමයි කාලය ගත කරන්නට වෙන්නේ අනිවාර්යයෙන්ම. එතකොට ජූනි මාසයේ අපිට වෙනත් කොහෙවත් ලෝකයේ ක්‍රිකට් තරංගාවලිය පැවැත්වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි අවධානය යොමු කරන්නට තියෙන්නේ. එතකොට ජූලි මාසයේ පළවෙනිදාත් 29 වෙනිදාත් අතර මේ තරංගාවලිය පැවැත්වෙනවා කියලා තමයි දින යොදාගෙන තියෙන්නේ. එතකොට ඊ ළඟට, ඒ කියන්නේ ලෝක කුසලානේ අවසන් වුණාට පස්සේ ශ්‍රී ලංකාවට තියෙන තරංගාවලිය ගැන අපි කතා කරොත් එහෙම ටෙස්ට් රටාව තුළින් තරඟ 7ක් විතර ශ්‍රී ලංකාවට පැවැත්වීමට නියමිතයි. සීමිත පන්දුවාර තරඟ තියෙනවා. ඒ වගේම අනිත් විශේෂම කාරණේ කැපිපෙන්නම කාරණේ තමයි ඔය සාමාන්‍යයෙන් අපි අර කියන්නේ පොඩි කණ්ඩායම් කියලා, කියන්නේ ලෝකයේ ප්‍රබල කණ්ඩායම් තමයි. කියන්නේ පොඩි කණ්ඩායම් නෙමෙයි, ලෝකයේ ප්‍රබල කණ්ඩායම් තමයි අපට හම්බ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒතර කණ්ඩායම් විදිහට ගත්තාම ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, කොදෙව් කියන රටවල් පහ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රිකට් ලෝකයේ ප්‍රබලම රටවල් පහක් තමයි අපට 2024 ඉතිරි මාස 7ක් වගේ කාලය තුලදී හමු වීමට නියමිතව තියෙන්නේ. ජූනි මාසයත් අතහැරියොත් එහෙම මාස 6ක කාලයක්, අවසාන මාස 6ේදී අපට හමු වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ලේසි වෙන්නේ නැහැ. ඒතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන අපිටත් අර ලේසියෙන් පහසුවෙන් මේ 2024 මුල් මාස ගණනාව නැත්තම් මේ මාස 3-4 ඉඳපු විදිහට ඉන්නට වෙන්නේ නැහැ. මොකද අපි මුහුණ දුන්නේ බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ වගේ කණ්ඩායම් වලට. එතකොට අපිට ජයග්‍රහණ සාමාන්‍යයෙන් පෙනෙන මානේ තිබ්බ තරංගාවලිය ඒවා ජයග්‍රහණයක් කරා. නමුත් මේ ප්‍රබල තරංගාවලිය නිසා අපට එන්නට තියෙන ඉදිරියේදී ප්‍රබල රටවල් පහක් එක්ක ඉතින් අපිට කොයි තරම් දුරට ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන් වේද? එතකොට ඒවයි තරඟකාරීත්වය මොනවාද? අපේ ක්‍රීඩකයෝ මොන විදිහට ක්‍රීඩා කරයිද? කොච්චර ක්‍රීඩකයන් සංඛ්‍යාවකට ඉවත් වෙන්නට සිදු වෙයිද අසාර්ථක වෙලා? එතකොට අලුතෙන් මොන වගේ ක්‍රීඩකයෝ කණ්ඩායම් වලට එකතු වෙයිද කියලා අපිට හරියටම දැන් කියන්න බෑ. ඉතින් අනාගතය අපිට හරියට කියන්න බැරි හින්දා දැවැන්ත තරංගාවලිය 7ක් තමයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ ලෝක කුසලානය හැරුණාම. ඉතින් පිළිවෙලින් අපි කතා කරගෙන ගියොත් එහෙම ජූලි මාසයේදී දැනට දින හරියටම නියම කරලා නැහැ. මේ මාස දල වශයෙන් කියන්නේ ජූලි මාසයේදී ඉන්දියාව පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකාවට. ඒක 20x20 තරඟ තුනක් සහ එක් දින තරඟ තුනක් සඳහා තමයි ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වෙලා තියෙන්නේ. ඊළඟට තියෙන තරංගාවලිය තමයි වැදගත්ම තරංගාවලිය, එංගලන්ත ටෙස්ට් තරංගාවලිය. ඉතින් එංගලන්ත ටෙස්ට් තරංගාවලිය කිව්වහම අපි 2014 ඔබට මතක ඇති අර ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් අපි ලබා ගන්නවා. එකට බිඳුවක් විදිහට තරංගාවලිය ජයග්‍රහණයක්, අර ඇන්ඩර්සන්ට අවසානයේදී පන්දුවක් යවලා අවසාන පන්දුවාරයේ දිනේ අවසාන පන්දුව වගේ මට මතක ජයග්‍රහණයක් ලබා ගැනීමට අපි හැකි වුණා. කුමාර සංගක්කාර, මහේල ජයවර්ධනලා ක්‍රීඩා කරන කාලේ ඇන්ජලෝ මැතිව්ස් මං හිතන්නේ නායකයා. එතකොට 2014 ඒ ජයග්‍රහණයෙන් පස්සේ අපි කවදාවත් එංගලන්තයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණයක් කරලා නැහැ. 2016 එංගලන්තයට ගියාට පස්සේ
ශ්‍රී ලංකා කණ්ඩායමක් නැවත තරඟ තුනකින් යුත් තරඟාවලියකට අපි එංගලන්තයේ ගිහිල්ලත් නැහැ. ඒ වගේම වෙනත් තරඟාවලියකට නැත්නම් තරඟ දෙහික තරඟාවලියකට හරි අපි ගිහිල්ලා නැහැ. ඒකට අවසාන වශයෙන් අපි ගිහිල්ලා තියෙන 2016 දී. ඒකට අවුරුදු 8කට කලින් තමයි අපි එංගලන්තයේ ගිහිල්ලා තියෙන්නේ. ඒකේ විශේෂම කාරණය තමයි දැන් ඉන්න ක්‍රීඩකයන්, ඒ කියන්නේ දැන් ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් ගත්තාම දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් ආව අලුතම මේ හතර දෙනා ඇරෙන්නට වෙනත් ක්‍රීඩකෙක් අපිට පේන්නේ නැහැ. එංගලන්තයේ අධ්‍යක්ෂීන් තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා කියලා මේ ටෙස් කණ්ඩායම. ඒතකොට අලුත්ම ක්‍රීඩකයෝ ටිකක් යන්නට ඉන්නේ. ක්‍රීඩකයන් හතර දෙනෙක් විතරයි එංගලන්තයේ අධ්‍යක්ෂීන් තියෙන්නේ පසුගිය සංචාරයේ ඉඳලා. ඉතින් ඒකත් විශේෂත්වයක්. එතකොට මේ තරඟාවලිය අගෝස්තු සැප්තැම්බර් මාසයේ ඇතුළත මේ ටෙස් තරඟ තුන ලෝක ටෙස් ශූරතාවේ විශේෂිත ටෙස් තරඟාවලිය. මොකද බේන් ස්ටෝක්ත් එනවා කියලා තියෙන්නේ මේ තරඟාවලියට. එතකොට නායකයා මේ තරඟාවලිය ඉතාම විශේෂයි ඔවුන්ටත්, ඒ වගේම අපිටත්. ඔවුන් උත්සාහ කරයි මේක උපරිම බර දාලා ජයග්‍රහණය කරන්න. ශ්‍රී ලංකාවේ අර්බුදෙන්නේ නැතුව ජාම් බේරගෙන කොහොම හරි මේ තරඟාවලියෙන් බේරිලා එන්නට සැලසුම් හදා ගන්නට වෙනවා. නැත්තම් සෑහෙන ලොකු පෙරලියක් වෙන්නට ඉඩ තිබෙනවා ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් කණ්ඩායමට. නැත්තම් අපි දන්නවා ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් වුණත් විවේචනය කරන්න ගත්තහම දැඩි විවේචන තමයි කරන්නේ. ආයි කලින් ඒවා වැඩක් නැහැ. ඒ නිසා සෑහෙන ලොකු බරපතල තරඟාවලියක් ශ්‍රී ලංකාවට තියෙන්නේ එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ තරඟ තුනකින් යුත්. ඒ වගේම කියන්නට ඕනේ 2014න් පස්සේ අවස්ථා තුනකදී විතර එංගලන්තයේ හම්බ වෙලා තියෙනවා. ලංකාවේදී දෙපාරක් හම්බ වෙලා තියෙනවා. 2021න් පස්සේ ওই පළවෙනි වතාවට තමයි එංගලන්තයේ එක ටෙස්ට් තරඟාවලියක් දාලා තියෙන්නේ. ඒ වගේම 2021 දීත් ඊට කලින් ටෙස්ට් තරඟාවලියත් ලංකාවේදී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරලා තිනවා. ඒක විශේෂත්වයක්. ඒතකොට 2014න් පස්සේ අපි ටෙස්ට් තරඟාවලියක් එංගලන්තයට එරෙහිව අවුරුදු 10කින් විතර ජයග්‍රහණය කළත් නැහැ. ඒකත් විශේෂත්වයක්. ඒතකොට ශ්‍රී ලංකාවට ලොකු අභියෝගයක් තියෙනවා මේ ටෙස්ට් තරඟාවලිය. මට නම් පේන විදිහට මෙම වර්ෂයේ 2024 වර්ෂයේ ලොකුම අභියෝගය ශ්‍රී ලංකාවට තියෙන්නේ මෙන්න මේ තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලිය කියලා තමයි මගේ නම් හැඟීම. ඊට පස්සේ ගත්තාම නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි සැප්තැම්බර් මාසේ. ඒත් ලෝක ටෙස්ට් ශූරතාවේ ටෙස්ට් තරඟ දෙකකට. ඒකත් ඉතාම වැදගත් ටෙස්ට් රටාවෙන් ගත්තාම. එතකොට පිට ටෙස්ට් තරඟාවලි දෙකක් අපිට පේන්නට තියෙනවා ළඟ ළඟ මාසවල. ඊට පස්සේ ඔක්තෝබර් මාසයේදී කොදෙව් කණ්ඩායම සීමිත පන්දුවාර තරඟාවලි දෙකකට, ඒ කියන්නේ එක් දින සහ 20 තරඟාවලි දෙකකට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉතින් නවසීලන්ත කණ්ඩායම සැප්තැම්බර් ආවට පස්සේ ටෙස්ට් තරඟාවලි ක්‍රීඩා කළා වුන් යනවා. හැබැයි ඔවුන් නැවතත් එන්නට බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසයේදී. ඒතොර නොවැම්බර් නවසීලන්තය ශ්‍රී ලංකාවට එන්නේ සීමිත පන්දුවාර තරඟාවලිය ක්‍රීඩා කරලා යන්න. ඒ කියන්නේ 20 සහ එක් දින තරඟාවලිය තරඟ තුනකින් යුත් තරඟාවලි දෙක ක්‍රීඩා කරන්න තමයි ඔවුන් නොවැම්බර් මාසයේ නවසීලන්තය ශ්‍රී ලංකාවට එන්නේ. ඉතින් වසර අවසානයේ තියෙන වැදගත්ම ටෙස්ට් තරඟාවලිය තමයි දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය. අර එංගලන්ත තරඟාවලිය වගේම එකක් තමයි. හැබැයි එතන තරඟ දෙකයි තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාව යාමට නියමිතයි දකුණු අප්‍රිකාවට තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට. ඒක දෙසැම්බර් මාසයේ, නැත්නම් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මේ ටෙස්ට් තරඟ දෙක ක්‍රීඩා කරයි කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඒ අනුව මේකත් ඉතාම වැදගත්. එතකොට 2024 වර්ෂයේදී ටෙස්ට් තරඟ හතක් අපි ක්‍රීඩා කරලා අවසන් වෙනවා මේ දකුණු අප්‍රිකානු තරඟ දෙකත් එක්ක. ඒ කියන්නේ එංගලන්තයට තරඟ තුනයි, නවසීලන්තයට තරඟ දෙකයි, දකුණු අප්‍රිකාවට තරඟ දෙකයි. තරඟ දෙකක් විතරයි ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන්නේ නවසීලන්තයත් එක්ක ටෙස්ට් තරඟ රටාව ගත්තාම. එතකොට දෙසැම්බර් අන්තිමේ සහ ජනවාරි මාසයත් එක්කම ගත්තාම ශ්‍රී ලංකාව යාමට නියමිතයි නවසීලන්තය. එතකොට 2024 වර්ෂය කියන්නේ නවසීලන්තයේ තුන් පාරක් හමු වෙන වර්ෂයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉස්සල්ලාම ලංකාවට එනවා නවසීලන්තය ටෙස්ට් දෙකක් ගහන්න සැප්තැම්බර් මාසේ. ඊට පස්සේ නොවැම්බර් මාසේ ආයේ එනවා සීමිත පන්දුවාර තරඟාවලි දෙකකට. ආයේ ශ්‍රී ලංකාව නවසීලන්තය යනවා දෙසැම්බර් අග විතර සීමිත පන්දුවාර තරඟාවලි දෙකකට. කියන්නේ 20 සහ එක් දින තරඟාවලි දෙකකට. ඔන්න ඔය විදිහට තමයි 2024 ඉතිරි මාස 6ක් 7ක් තුල තරඟාවලි 8ක් අපි ක්‍රීඩා කිරීමට නියමිත. ඒ කියන්නේ ජූනි මාසයේ ඉඳලා දෙසැම්බර් මාසයේ දක්වා තරඟාවලි 8ක් තියෙනවා ලෝක කුසලානයත් එක්කම. ඒතකොට රටවල් එක්ක බලපුවාම ද්විපාක්ෂික තරඟාවලි අපි රටවල් 5ක් එක්ක, ප්‍රබල රටවල් 5ක් එක්ක පැවැත්වීමට නියමිතයි. ටෙස්ට් තරඟ 7ක් පැවැත්වීමට නියමිතයි. එක් දින තරඟ 12ක් වගේම 20 තරඟ 12කුත් පැවැත්වීමට නියමිතයි. එක තරඟයක් දෙකක් සමහර විට ජනවාරි පැත්තට ඇදෙන්නට ඉඩ තියෙනවා. ඒ තමයි අපි නවසීලන්තයේ ගිහිල්ලා ක්‍රීඩා කරන තරඟාවලි වලින් එකක් දෙකක් ඒ පැත්තට යන්න පුළුවන්. දල වශයෙන් කිව්වොත් සීමිත පන්දුවාර
තරඟ 24ක් අපිට ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙනවා ටෙස්ට් තරඟ 7කුත් එක. එතකොට 20 ලෝක කුසලාණිය වෙනම තිනව මාසයක්. එතකොට 2024 කියලා කියන්නේ මේ IPL සීසන් එක ඉවර වුණාට පස්සේ ඇත්තටම ක්‍රිකට් වලින් පිරිපුන් නැත්තම් හුස්මක් ගන්නට බැරි වෙන්න තරඟ තිබෙන කාලසටහනක් තිබෙන වර්ෂයක් බවට ශ්‍රී ලංකාවට පත් වෙනවා. හැබැයි කියන්නට ඕනි මේ තරඟාවලි වලින් කොච්චර අපි හොඳට ක්‍රීඩා කරනවද? මොකද දැන් ලේසි කණ්ඩායම් නෙමේ එකක්වත් ප්‍රබල කණ්ඩායම් ඔක්කොම හැම රටාවටම. එතකොට අපි කොච්චර හොඳට ක්‍රීඩා කරනවද? අපේ ක්‍රීඩකයෝ කොච්චර හොඳට දක්ෂතා දක්වනවද? දුර්වල තරඟ විලාශයන් සහ දුර්වල තීරණ නැත්නම් මේ ඒ දිගින් දිගටම අසාර්ථක වීම වගේ දැක ගන්නට ලැබුණොත් ක්‍රීඩකයන් කී දෙනෙක්ගේ ක්‍රිකට් අනාගතය නැති වෙයිද? ඒවා අපි දන්නේ නැහැ. ඒ වගේම අලුත් ක්‍රීඩකයෝ කී දෙනෙක් මේ තරඟාවලි වලට ඇවිල්ලා අනාගතයේ 2025 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයිද කියලා අපිට හරියටම කියන්නට බෑ. ඒ නිසා තීරණාත්මක ඒ වගේම අභියෝගාත්මක කාගේ දෛවය සම්බන්ධ වෙන තරඟාවලි බවට මේව පත් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් දැම්ම මේ තරඟ වලට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සූදානම් වුණොත් හැම රටාවෙම ඉන්න ක්‍රීඩකයන් ඒ කියන්නේ 15ක් විතරක් නෙමෙයි 30ක් විතර සූදානම් වෙලා හිටියොත් තමාගේ එදිනෙදා පුහුණු වීම කටයුතු හරියට කරගෙන ගියොත් සමහරක් විට 2025 අපි හිතන්නේ නැති ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමේ ස්ථාවර වෙන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම මේවා හොඳට කරොත් එහෙම මේ රටවල් පහට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම උපරිම තමන්ගේ මේ හොඳම ශක්තිය නැත්නම් තමන්ගේ හොඳම දායකත්වය ලබා දීලා ජයග්‍රහණ ලබා ගන්නට ලැබුණොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සෑහෙන ඉදිරියට එන්නට ඉඩ තිබෙනවා 2024 වර්ෂයේ. එතකොට නායකයන්ට අලුත් ක්‍රීඩකයෝ බිහි වෙන්න පුළුවන්, අලුත් තරු බිහි වෙන්න පුළුවන්, අලුත් නායකයෝ නායකයන්ගේ දක්ෂතා බිහි වෙන්න පුළුවන්. ඒ ගොඩක් දේවල් වෙනස් කරන්නට පුළුවන් වර්ෂයක් විදිහට තමයි අපිට මේ 2024 අවසාන භාගයේ මේ කාලසටහනත් එක්ක දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික මතක් කරමින් මම මේ ලයිව් රෙකෝඩින් එක අවසන් කරන්නම්. යම් කිසි අදහසක් දෙන්නටයි මේ තරඟාවලි සම්බන්ධයෙන් මම ඔබත් එක්ක කතා කරේ. මොකද මම දැක්කා මේ බංග්ලාදේශ තරඟාවලිය අවසන් වුණාට පස්සේ අපේ හිතවතුන් කමෙන්ට් දාලා තිනවා ඉස්සරහ තියෙන තරඟාවලි මොනවාද කියලා පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් අවබෝධයක් ලබා ගන්නට තමයි දල අදහසක්, දල සැලැස්මක් අපේ ඔළුවේ තියාගන්නට තමයි මම මේක ඔබත් එක්ක කතා කරේ. ඉතින් මම හිතනවා ඔබට දැන් අදහසක් තියෙනවා මේ වර්ෂය අවසන් වෙනකම්ම ක්‍රිකට් වර්ෂයක් තමයි තියෙන්නේ ඉදිරි මාස 6. ඉතින් එහෙනම් මම මේ ලයිව් රෙකෝඩින් එක මම මෙහෙම අවසන් කරන්නම්. ඔබට ක්‍රීඩාශීලී දිනයක්. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.